ආර්ථිකය මේ අවුරුද්දේ තමයි ගොඩ එන්නේ. ඉතින් ඒ සීමා ඇතුව තමයි අපිට සංවර්ධන වැඩ කටයුතු කරන්න තියෙන්නේ. ගිය අවුරුද්ද මුල් කාර්තු දෙකේ අපේ ආර්ථිකය තවත් කඩාවැටුණා ඍණ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාර්තු හතරේ අපි වර්ධනයක් ඇති කරනවා නම් අපිට 2%ක් 3%ක ආර්ථික වර්ධනයක් මේ අවුරුද්දේ ඇති කළා. අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා, රුපියලත් ශක්තිමත් වෙනවා. ඊළඟ අවුරුද්දේ 75%ම 5%ක විතර වර්ධනය 20-25 ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනතාව හුඟක් අමාරුවෙන් ජීවත් වුණේ. ඉතින් අපි දැන් ආර්ථිකය ස්ථීර කරගන්න ඕනේ ඉදිරියට යන්න. ඉතින් රජයේ සේවකයන්ට කොහොම හරි පුළුවන් විදියට පඩි වැඩි කරන්න ඉන්නේ. භාග්‍ය වෙලාවට තයි පොංගල් වලින් පස්සෙත් පොඩි සහනයක් ලැබෙන්න පුළුවන්. දෙවනුව අපිට තියෙන අස්වැසුම. අස්වැසුම දැන් සම්මුර්ධි වාගෙ නෙමෙයි 3 ගුණයක් පද ලබා දෙන්නේ. අපිට පුටුවන් අස්වැසුමට 124ක් එකතු කරන්න. ඒ දැනට අපි ළඟ තියෙන 114යි. මොකද අපේ නිලධාරීන්ට බිම් මට්ටමේ වැඩ කටයුතු කරන්න බැරි වෙලා. දිසා ලේකම්තුමන්ලට පුළුවන් ද මේක අරගෙන මේ ක්‍රමවේදය විගහට ඉවර කරන්න. ඒකට මේ යම් කිසි සහනයක් හම්බ වෙනවනේ මෙයාට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.